අයිබෝන්. ගොඩක් දිග බ්‍රේක් එකකින් පස්සේ තමයි අද අපි ඔයාලව හම්බ වෙන්න එන්නේ. ගොඩක් වැඩ නිසා කාර්යබහුල වෙච්ච මාස කීපයකට පස්සේ අපි ගොඩාක් ආසාවෙන් බලන් හිටපු ට්‍රිප් එක යන දවස තමයි අද උදා වෙලා තියෙන්නේ. ඔයාලට ඉතින් තේනානේ අපි ඉන්නේ එයාපෝට් එකේ කියලා. එයාපෝට් එකෙත් කේලි ආසම තැන තමයි මෙතන. මේ තියෙන්නේ ලෙගෝ ස්ටෝ එක. කැනඩාවම ඩ්‍රයිව් කරලා නිසා අපිට හිතුණා මේ සැරේ ෆ්ලයි කරන්න නේද කේලි? ඔව්. ඒක හරි දුර නිසානේ. මේක නේද මම? මේක රයිලන් ගේ පළවෙනි ෆ්ලයින් අත්දැකීම. නර්වස්ලා තමයි හිටියේ මෙයා මොන විදියට මේකට රියැක්ට් කරයිද කියලා නේද කේලි? ඔව්. කොහොම හරි ඔන්න අපි දැන් අපේ ඩෙස්ටිනේෂන් එක පේන දුර තමයි ඉන්නේ. රයිලන් නර්ව හින්දා අපි නර්වස් වුණාට බලන්න අන්තිමට කන් අඟුල් වැටිලා දුකෙන් ඉන්නේ කවුද කියලා. අපි අද කොහෙද ඉන්නේ කේලි? අපිගේ හෝටල් එකේ. ඕ අපි අද ඇවිත් තියන්නේ කොහෙද? ගෝල්කෝස්ට් කියන්නේ ඔස්ට්‍රේලියාවේ නම්බර්1 ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එක කියලා කියන්න පුළුවන්. අවුරුදු පුරාම හොඳට ඉර පායලා ලංකාවේ වගේ වෝම් වෙදර් එකක් තියෙන පැත්තක් තමයි මේ ගෝල්කෝස්ට් කියන්නේ. ඩ්‍රයිව් කරනවා නම් මෙල්බන් වල ඉඳලා ගෝල්කෝස්ට් වලට කිලෝමීටර් 1500ක් විතර තියෙනවා. ගෝල්කෝස්ට් කියපු ගමන් හුඟක් අයට බොහෝ වෙලාවට මතක් වෙන්නේ තීම් පාක්. ඒකින්ද අපි තීරණය කරා පළවෙනි දවස අපි තීම් පාක් එකක් බලන්න යන්න. තෝරගත්තේ ඩ්‍රීම් වර්ල්ඩ් කියන තීම් පාක් එක. අපි කලින් ඔන්ලයින් ටිකට් ගත්තත් උදේ ඉඳන් ලොකු පෝලිමක ඉන්න උනා එන්ටර් වෙන්න. එක එක වයස්කාණ්ඩවල අයට ගැළපෙන විවිධ රයිඩ්ස් අපි මේ පාක් එකේ දැක්කා. ඒ වගේම ඩ්‍රීම් වර්ල්ඩ් එකේ මිනි ජූ එක එක්ස්පීරියන්ස් එකත් අපිට ලබා ගන්න පුළුවන් වුණා. දකින්නට වඩා සත්තු ගොඩක් ළඟට දැක බලා ගන්න අපිට පුළුවන් වුණා.
තමයි ඔස්ට්‍රේලියාවේ වේගවත්ම රෝල කෝස්ට එක. මේකෙ මමයි කේලී නම් ගියේ නැහැ. මේක එක්ස්පීරියන්ස් එක ගත්තේ චිත්‍රා විතරයි. මේ අපේ ගෝල් කෝස්ටල දෙවැනි දවස. අපි ආවේ බයිරන් බේ බලන්න. බයිරන් බේ ගෝල් කෝස්ටල ඉඳන් කිලෝමීටර් 90ක විතර දුරක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ බීච් එක ගොඩක් විසිය වුණාට අපි ගියපු දවසේ නම් එහෙම බිසි එකක් තිබුණේ නැහැ. හරිම නිස්කලංක බීච් එකක්. මේ අපේ ට්‍රිප් එකේ තුන්වෙනි දවස. අපි ආවා ලැමින්ටන් නැෂනල් පාර්ක් එක බලන්න. ගෝල් කෝස්ට් වල ඉඳන් මේ පාර්ක් එකට කිලෝමීටර් 50ක විතර දුරක් තමයි තියෙන්නේ. මේ අපි යන්නේ දියැල්ලක් බලන්න. ලැමින්ටන් නැෂනල් පාර්ක් එකේම තවත් කොටසක තමයි මෙන්න මේක තියෙන්නේ. මේකට කියන්නේ ට්‍රී ටොප් වෝක් එක කියලා. මේ වෝක් එක එක පැත්තකින් පටන් අරන් අනිත් පැත්තෙන් ඉවර කරන විදියට තමයි හදලා තියෙන්නේ. මේ අපේ ගෝල් කෝස්ට් වල හතරවෙනි දවස. එහෙමත් නැත්නම් අන්තිම දවස. කොයිතරම් ඇවිද්දත් බීච් එකට ආවේ නැති නිසා අපි හිතුවා ඒ දවසේ බීච් එකේ නිවි හැනහිල්ල ගත කරන්න ඕන කියලා. ඉතින් අපේ නිවාඩුව ඉවර වෙලා අපි යන්නයි යන්නේ. අපි වීකෙන්ඩ් එක මග ඇරලා වීක් ඩේස් වල තමයි මේ ට්‍රිප් එක arrange කරේ. නැත්නම් ගෝල් පෝස්ට් කියන්නේ කොයි වෙලාවෙත් ගොඩක් සෙනග ඉන්න tourist destination එකක්. එහෙනම් ආයෙත් අලුත් එපිසෝඩ් එකකින් අපි ඔබලා හමුවෙන්න අපි ගිහින් එන්න. Subscribe කරන්න, like කරන්න, share කරන්න. ආදරෙන් මතක් කරන්න. මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්න. සතුටින් ඉන්න. Bye.